බන් සුදසන ද රම හත් පරන කර ප හත් ප ප ට විද්‍යහ ක්ෂ ේ ්‍ර ත් ව ප ිබද. ඒ ඔසේ ලබාතිබන දියුණුව පිළිබඳ බිම්මට දිවඩුව ප්‍රතිඵල කොහමද ගමන් කරති බෙන්නේ මේ අන්න සාචා කරට හ සම්බද තුන් පිරිසක් හොම ගවර ආාද කරමින් ඇව ගත්ත ම මස්ලින් ඩි පිල්ිට හඳුනාකට සෝදාන ආරාදනල හත්න ප ාේ ුමර මැත්තුමට කාම තාක්ෂන ත අද ජන ාට ම දැසර එගේ තාක්ෂන පර්ෂ ත චතරය කැතුට ද දර මැත්තුමට ප ාද දසන්න. එවගේ නවි පෑම කරවන් කමෙ ම ප ර බ ගවර තාක්ෂ ප ේ්ාෙ ජාතක ම තුමට ප ාද ස කැම අද හතුන පැේදී මද වෛදර ගරු අතරක ලේකන්තුමාගේ ආරම්ම කරටම අපේ සාකච්චාව සංබාධය. ර්මානය වනවිට ප්‍රතිපත්තිමේ වශයෙන් අමාතංශක් විදිහට වගේ රජයේ විදිහට අපරටේ විද්‍යාහා තාක්ෂණ තාක්ෂණහ පර්ේෂ ශෂේෂත්‍රේහි දියුණෝ වෙනුවෙන් සිදුකරමින් පවතින ප්‍රතිපත්තිමේ තිීදු තීරණ සසා එ සේ ක්‍රියත්මක නාකාරම කරනති ආරම් ේදී හො පකිි රකිත මට මේ මොහොතේදීය තාක්ෂණ පරේෂණ අමාත්‍යාශයේ විසින් ගත්තු මේ ක්‍රියාමාග්‍ය සම්බන්ධ පොඩි ප්‍රවේශයකට එන්න ඉඩකට දෙන්න? අපි ඉසල්ලම මේ තාක්ෂණ සහ පරයේේෂණ කියන මේ ශේත්‍රයේ අපේ භූහමිකාව මේ රටේ සමාජාර්ථික ක්‍රියාවලි ඇතුළත කෙසේ ද හඳුනාගන්න කියනදේ ඇතන මොප දන්නවා ඉතිහාසේ සන්ධිස්ථානයකා පීන්නේ අපේ රටේ සමාජාර්ථික සංවර්ධනය ක්‍රියාදාමය පිළිබඳ සැලකිලට ගත්තුතිං මේ රටේ විෙනදාට වඩා පරදා නොවූ විරු මට්ට මේ ආර්ථික සංවර්ධන දැවන්ත ව්‍යාපාරයකට මේ රට අප තීරන වෙලාඉවා තොට මේ රට තැන්ට්‍ර ලඟාවිමින් තිබෙෙන ජාත්‍යන්ත්‍ර වශයෙන් මධ්‍යාආදායමනැත මිඩලින් කම් කට නැත මධ්‍ය ආදායම් රට හෙට අපි හඳනාගන්න තත්ව තමයි අප එළැමෙන් සිින්නේ. එතුට මේක තහවුරු වෙන ආර්ථික සමාජාර්ථික දර්ශක කීපයක් අපි බැලෝතින්. අපේ ර දැ රට පහුගේ අවුද්ධදි ලඟා වුණා ද දේශ නිෂ්පාධිතය ඇැබිරිකාන ඩොල් හැට හතයි දසම දෙකට තුොට අපේ ඉලක්කයක් තිබෙනව දෙදස්ථාසතික. බිලියන සීයකටත් දෙදස් විශ්සෙදී බිලියන එකසි අසුවකටත් යන්න මේ රජයේ ප්‍රතිපත්ති සැලසුම් වල තිබෙනවා. තුොර අපේ දරජේෂය නිෂ්පාතිිතය ද හතඇසම තුනක සේටකානකින් මේක වර්ධනය වෙනවා. ඒවිත රක්ටමේ අප ඒ පුද්ගල ආදායම දැන් ඇමරිකාණ්ඩොර තුන්දස් දෙසේ අසුවට ළඟා වෙලා තියෙනවා මේක පවුරුගිය අවුරුදු පහ ඇතුළට දෙගුණ වෙලා තිබෙන. ඒම අපේ අපේ රටේ දරිද්‍රතාවය ගත්තුති මේ පහලවයිදසම දෙක් සයට පහ දසම දෙකනදල් හතයිදස ද හයදක්ව අඩු වෙලතිබිෙනවා. විත රක්නමයි රට රකයා හත දසම දෙකන්දල් හතරයි දසම හතර ක්වා වැඩ මේ සියල්ලත් එෙක්ක සිද්ධවෙන්නේ මේ රටේ සමාජ ආර්ථක සංවර්ධන දර්ශකට ඉහලායා මත්තක මේ ට ිනිස්සුගේ ජීවනතත්වය සහ අපේ ආර්ථික ඉලක්්‍යන්ඒ ආර්ථිකට පිටාව වැඩිදියුණුවෙනෙ. දැන් අපේ අපේ සාක්ෂ්‍රරතාව ගත්තොත් සට අනු පැදසම හයයි අප ගෝබල් සෝසින් ෙස්නේන් හටියට ගත්තුට අපි ඉන්න විසිවෙන නිස්ථාන. අපේ රටේ ගත්තුති රටන් සිට අනු පහ ෘහස්ේක කන්ඩ විදුල තිබෙන. ඒකම අපේ පරිගණ සාක්ෂරතාවය අපි ලගාාවෙනවා සයටට හැත්ත පහට ලඟවන්න බලාපොරොත්තුවට දස්දාසේදී. ඒකම අපේ පෙලිකොමිකේන ඇ ිදුරු සන්දේශ ගත්තු තින් අපරට ජනගණයට වඩා ජගමුදුර කත තිබවා මිලියන් විසි සිහරක් විතට ජගමුදුර කරනව ජනගන වැඩ. ඉති මේ තො අපි අන්තර්ජාල විසරණය ගත්තුවොත් නම් ඇදසම අටක්ඒ කතලේ සසම තුනකවයකින් වරදින මේ සියල්ලම කියන්නේ. අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාදාම මේ පැහැදිලි සදිස්ථානකට ඇවිත්තියෙන. දැ මේක ආර්ථික විද්‍යවදිති හඳුනා ගන්නේ. මේ මත්‍යආදායම් අවස්ථාවද රටක් එෙනෙකුට මධ්‍ය ආදායම් උගුල්ල කටපිඉහිරවෙන. මිලින් කම් ්‍රප් දකන මේ එක ට ක ම හලානකට මසු වැඩි පඩිවන්න න්ගේ පසුකම් සලසන්නන් වෙනවා තුට අපි ්‍රමේ වදුරටත් තර කාරී වවෙන්නන පට පන බද ල තර කාරව වන්න ැ ිටි ෙ ට පින්න බැරි සභාවයක් කියෙනවා. ඇති මේ තත්ත්වයට ලඟා වෙනකොට අපි මේ මධ්‍යාදායම් උගුලෙන් ගැලවෙන්නට නම්. මේකට අපිට විශේෂ ක්‍රියාමාර්ය කහිපයක් ගන්නුවෙනවා. එකක් තමයි. මධ්‍ය ආදායම් උගුලෙන් ගැලවෙන්න අපේ සාම්ප්‍රදායික ශ්‍රමිකයන් ගේ දායකත්වෙන්වත් සාම්ප්‍රදායික කර්මාන්තයන්ගෙන්වත් සාම්ප්‍රදායික සංවර්ධන ගමන්මාරකින්වත් මේ වැඩේ කරන්න බෑ. මූලික වශයෙන් මධ්‍යආදායම් උගුලෙන් එලියට පනිින කොටම මේ රටේ තියෙන ආර්ථිකය සාම්ප්‍රදායි ආර්ථික තත්ත්වයන්ගින් මිදිලා හයිටෙක් එහමනැත්තං උසස්ථාක්ෂණක නි්ාදනයන්ට අග එකතු කරන ලද අගේ වැඩි තත්ත්වන්ට යන්න අපි උදාහරණයක් එට ගත්තුවතින් මෙ රටේ ඉල්මනයිට් ඉල්මනයිට් කියන කනිජය අපි අපනෑනය කරවා හැබැයි මේ ඉල්මනයිට් කියජය අප නැනෝතාක්ෂණය පාවිච්ික ටයිටේනයම් ඩයිෝක් සයිට් ල්ට පරිවර්තනය කරෝතින් මේක අගේ දෙසිය පනස් ගුණයකින් වැඩි වෙන. කොට මේ මිටලින්කම් ට්‍රප් එකක ලත පින් අපිට මෙන්න අපේ සම්පත්වල අගකතු කිරීම අවශ්‍යයි. ඒකම දෙවනුව දෙවනු මේ රටේ නිදහ සධ්‍යාපනින්ේ මහින් සිිත වැ පිල පපුහු කාලක ච්ච මේ ධ්‍යාපය උත් අධ්‍යපනය මතාාලා පොගේ සතිය මේ කරපු පුරෝගාමී වැඩසටහල ප්‍රතිඵලයක් හැටියට මේ රටේ විශාල පෘථීකයන් පිරිසක් විද්‍යාක්චයන් ආචාර්ය මහාචාරිවරු පරේෂකයෝ. ශාල පිරිසක් මේ බුද්ධමතුන් පිරිසක් බිහිවෙනවා. හැබැයි පහෝගේ කාලෙ ඇතුළත රකිත මේ බුද්ධිමතුන් ටික මේ විද්වතුන් මේ පරේෂකයන් ටික රඳවගන්න අවශ්‍ය තාක්ෂණ විද්‍යා යටිතල බව්හය මේ රටේ දියුඩු වුණේ නැහැ. තැ ඒකත් එක් දැන් අපිට අර කියන ගුලෙන් ගැලවෙන්න නම්. මේ බුද්ධිමතුන් ටික මේ රටේ රඳවගන්න අපිට සිද්ධ වෙනවා. දෙවනි කාරණය අප අප හිතවත්දීපල් සූරජච්කුම සරස්තුම කියියාව මධ්‍යාදායම් මුකුලෙන් ගලවෙන්න තිෙන අනික් මෝලෝපායික ක්‍රියාමාර්ගය තමයි සාම්ප්‍රදායික අඩු අගේ සහිත නිෂ්පාදනයන්ට වඩා මේ ඉනොවේෂන් ඇත්ත නව උත්පාදනය පදනම් කරගත් නිෂ්පාදන ක්‍රියාවලේකට යනය එක. ඒක්කම, ප රට තින සම්පත් ඒගේ අප ඔබදන්න අපි රට ඉන්දියාව චීනය වගේ විශාල ආර්ථිකයක් නෙමෙයි කුඩා රටක් මේක තියෙන දේශී වෙලඳ පොල මේක ප්‍රසාරණය වෙන්න විශේෂයම කර්මාතයන්ගේ ප්‍රසාරණයට එච්චර පහසුකම් සලසන තත්ත්වය කක් නෙමෙයි නිසා එක්ස්පෝට ලෙඩ ගු තීමට අපනායනය පදනම් කරගත් වර්ධනයක් කියන එක තමයි අපේ ආර්ථක ප්‍රතිපත්ය වෙලාතියන්නේ. ට අපි අපේ ආර්ථිකය ප්‍රසාරණය කරන්න නං. මේ දේශී කර්මාන්ත දශ නිෂ්පාදන දේශ සම්පත්ව ලගේයකුතු කිරීම. ඒම මයිටෙක් නිෂ්පාදනට යම්ද අපි කොරයාාවගේ රට ගත්තොත් අපනෑනයන්ගේ හිටෙක් කොම්පෝනට එක නැත්තන් උසස්ථාක්ෂණය පදනකා නිෂ්පානයන්ගේ සම්මාධම සයට හැත්තෑකට වැඩි. හමුත් අපේ රටේ තාමත් තියෙන්නේ ඒක ඉතා අඩුවගේ නිසා මේ අපි අභිබවා යන්ඩ. මෙන්න මේ කාරණ. අපි සැලකිලට ගන්න වෙනවා. දෙවනුව සංවර්ධත ලෝකය ගත්ත සංවර්ධත ලෝක ඉසහට ගිහින් තියෙන්නේ. මේ පරිසරයකන සාධක අමත කරමින්. අපි චීනය ගත්තත් ඇැමරිිකාව ගත්තත් පරිසර දෝෂණය කාබන් පියසට හනිතාම වැඩි අප තමන්ගේ දේශයේ මිනිසුන්ගේ ජීවිත පරිසරයේ බසවිස එක්කම ගහකොල පරිසරයතුරල්ලතා සත්තු. මේ සියලුමද පරදුවර තැමින් මේ සල්ල කැකරම ම යිර ගිහිතිය හැයි අපේගේ ටකට. අපි එල්ලා බැලි කතරක්වත් නැත්තම්ම්පත්වලින් අඩුවත්තින ටක්වත් නෙමේ අපිට ගහ කොල නිල්ල පරිසරය සතා සීපව සියල්ල තියනවා. එතුට අපේ සංවර්ධන ක්‍රියාදාමය වඩෝනේ සියල්ල රැකගනිමෙන් යන්න හරිත සංවර්ධන මාවතක්. එතකොට මේ හරිත සංවර්ධන මාවතය සාම්ප්‍රදායික ක්‍රමවේද ආර්ථික ක්‍රමේදැන් උස යන්න බෑ. මේකට අනිවාරින් උසස්ථක්ෂණය ඕනේ. ක්ෂය වුත්තු තරයි න්නම මේ කියන කාරණ අප රි සංවර්ධන මාවත අපේ බුද්ධිගලනය අප හරවන්ඩ එතකොට නෞත්පාදනය පදන කරගත් ආර්ථිකයකට යන්න. ඒකම අප අපනෑනයවල මේ හයිටෙක් කොම්පනටක වැඩිකටට මේ සියල්ල තුළ තමයි මේ ආර්ථිකය අපේ ආර්ථිකය සංවර්ධන කි්‍රාදාමය තුළ මේ විද්‍යාහා තාක්ෂණයේ බූමිගාව අපි හඳුනාගන්න. ද මේ හා සම්බන්දව තිබෙන ප්‍රතිවත්තිම ති තරන හ සන්ඳද ප ාරම්ි දවදනීමක අප සස්ෝදාන විධ පර්ේෂණමටම් පිබඳ සාකචා කරට වගේ ිවිද කටයුතු ප්‍රයගතල සිදව ාරගෙන සසාකච්ඡා කරන්නත්ම කැමතිීය එහා සම්බන්ධ අදහස් කීහිපයක්කතවමට දීබසුරච්චි ැත්තුමනී අපි කතාකරුත් . නව ක්ෂය පර්ශෂණ විද්‍යාාව භාවිතාකරවෙන් අපත් කරතිම දියුණු පිළිබඳ ඒස්ප ගමන් කන්න ඉදිිය පිළිබඳ අපිය හත්තරේ වැද සාකච්ච කරන්නේ නව නි පපමරුවන් කොමිසේ කොම සසරතුන් දී පල් සුරජ පැත්තුම මේ ව නි පැය උපාද හ සබදව අපි බොම දැඩල්ලෙස ආසාාවෙන් ඒගේ කෞරුවෙන් කතා කරටක්. අපි දකිනෝ ඉටින්මට විධාකාරය අත්ථදා ැලීමම් අලුත්තලුත් දේවල් සයාලන නිර්මාණයක අපේ තරුණ තරුණය අපි මුණගහ අපි මදධ්‍යල නි හ සබද දකිනවා. මේ නවනිපයම් කොරුවන්ගේ නව උත්පාදන්න අපේ රටේ ප්‍රාග් භාවිතයට තාක්ෂණය සහ පර්ෂණ ඔස්සේ තවදුරටත් ඉහිරට ඔස්වා බන්ට සිදුකට කාර භාරය උදහර සහිතවම කැමතිීම සට ඔ රකිත දැන් ඔබ පටන්ගත්දිදිම කිවවා මේ විවිධ නව උත්පාදන අලුත් නිර්මාණ බිහිවෙනවා එතු රවි බලාපොත්තු වෙන ප්‍රධහනම දේ තම එ නවනිර්මාණ වාලජකරණයකිරීම න එතන්දී මාත්‍යංශය හරහා අපේ ආයතනය තුළි අපි විශාල වශයෙන්ම කාරණ දෙකක තමයි යෙදන්නේ. එකක් තමයි අපි පරිසරයක් ගොඩනගන්න උත්සාහ කරනවා මේ නවත්පාදන ක්‍රියාවලියට සහයෝගය ලබින්. එහිදී ප්‍රධාන දෙයක් තමයි අපිට අවශ්‍යයි මේ නව නිර්මාණයක් එළියට ආවයින් පස්සේ ඒට වානිජ විභාවයක් තියෙනවනං ඒ සඳහා ආයෝජකීන් ක ග මොකද අලුත් නිර්මාණයකට නිර්මාණකරුවයෙකුට බැංකුවකින් නෑයක් අරගෙන ඒ ගමන යනක එච්චර සුදුසුනෑ මොකද ලොකු අවධානමත් වයන ගොඩක් සාමාන්‍යෙන් ලෝකෙ පුරාගත් නව නිෂ්පාදනවලින් සියට දහයක් විතර තමයි වෙලඳ පොලේ සාර්ථකත්වටෙන් එ කට සට අනුවක් පරදින. එ මෙන මේ නිසා අපි අමාත්‍යංශය හරහා කරපු ප්‍රධානමදේ තමයි ගියවුරුද්ධ තුළ පුද්ගලි කාංශය සම්බන්ධ කරගත්තා මේ ගණුදනුවට. එහිදී එකවදාහනයක් තමයි ලංකන් ඒන්ජෙල් නෙට්ුවක් කියල යෙනවා ස්ටායෝජකයව ස්ටායෝජකය කියලා කියන්නේ යම අවස්ථාවක තමන්ගේ ජීවිතය තමන්ග ව්‍යාපාරය සාර්ථකත්වයට පත්වෙච්චාය. අංකුර ව්‍යාපාරකයින්ට අංකුර නවනිර්මාණකරුවන්ට ඒ ගොඩනාගා ගන්න ඒ ව්‍යපාරවට ආයෝජනය කරන ක්‍රමවේදයක් මේ නිසා මයි ඇමරිකාවයෝ සිිකොන් වැලි කියන ප්‍රදේශයෙන් ාල වයෙන් නවත් පාදන නව අර්ථය ගඩනැගුණේ බුද්ධිමතුන් සහ ආයෝජකින් එක්කැරීම. මේ සඳහා අපි ශ්‍රී ලංකා අනිපයම් කරගේ කොමිසම විශාල වශයෙන්ම නවත්පාදනය කරන තරුණන් එක් හ කන්න ගමන් අපේ මේ ලංක නේන්ජල් නැට්ව එකත් එක් ගිවිසමකටෙක් හුණ ගියවුරුද්දේ ඒක ප්‍රතිඵලයක් හැටියට. මේ අදපි මේ කතාගැම හොත වෙනකොට ඒකද මේ අප සංඛාවක හමට තේරනෙ මේ කොහොද වන්න කිය අපි අසුවකට සම්බන්ත්‍රනය පත්ව ඔවුන් සමඟ කොහොමද මේ ආයෝජකයෝ නවනිර්මාණය දිහ ලන්න කියලා ඒකදී අපි සොයන් අගේ කිරීම ප්‍රශ්නාවලියද්දීල තීරණය කර කී දෙනකුට මේ ඒ ඒ හැඟීම තියෙනවද කියලා එයින් දහ දෙනෙක් විතර දෙවැනි වටට ආාව ඒ දහ දෙනාග මේ වෙනකොට තුන් දෙනයක ඒ තෝරා ගැනීමේ ඒඟවටයට ඉදිරිපත්වෙන සූදානම් වෙනවා. දැ මෙයින් කෙනෙක් මෙතම් දෙන්නෙ බිහිවුණොත් ඔවුන්ට පුළුවන් වෙනවා ඒ තමන්ගේ අදහස්ස ව්‍යාපාරය බවට පත් කරගන්න. ඒවාගේ අපි මේ වනවිට විශාල සංඛ්‍යාවක් පෞද්ගලික ආයතනවලට කතා කරලා තියෙනවා මේයට මේ අය ගොඩනගන්න උත්සාහවෙන්න දැන් ඊඒ අපි බ්‍රැන්්ඩික් සමාගම සමඟ අවෝධතාග මනිසුම කටාව ඒ අයටත ඔවුන් පස්තෙනෙක්ව තරගත්ත ඉ ද ගත්දයක් කිව්ව. අපි ලංකා ගොඩක් වෙලාට මේ අධ්‍යාපන කරමය වුනත් මේ පරදින්න බොහෝම නරක දෙයක් හැරිය තමයි කියන්නෆෙල් වෙන එක. ඉගොල්ල කිවවාෆල් සක්සස් ෆලි ඒ මේ ඔක්කම තරුණ ළමයි විශවිද්‍යාල උපාධධාරී ඔබ ඔබගේ නව ව්‍යාපෘතිය අරගෙන ස්සරහට ගෙන යන්න උපරරිම උත්සාහ අපි කරන්න උත්සාහ කරවා යාම සි දිහකට මේ එක ැරිවුණොත් අපි ඔබට රැකියාවක් ලබා දෙෙනවා. ඒක පැත්ත. ඊළඟට අපිට අවශ්‍යයි ප්‍රකාශයක් කරන්න රටක් හැටියට අපි ජාත්‍යන්තර මට්ට මේ නවනිර්මාණකරුවන් ඉන්න රටක් කියලා. දොලහාද දහතර මේ අවුරුදු තුනෙන්ම ලංකාවෙන් ජිනීවාල තියෙන ලෝකේ ලොකුම නවනිපැයුම් පිළිබඳ ප්‍රදර්ශනයේ. ඒකට ග සියලු දෙ නම ස්ර්ණ සම්මාන ලැබවා. ැ මේිය අවුද්ධෙ ගිය එක් නිර්මාණකරුවෙක් ඔහු මහිතන වාදවලා තටික කුලා කතා කරයි නෝතාක්ෂණය සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරිපත්කිරීීම දෙකක්ම නැනෝතාක්ෂණයම් කරන භාවිතා දෙකක්. එක භාවිතයක් තමයි යම් යම්කි අපිේමකෝ කාමරයක්ක් තිනවා කියලා විද්‍යාත්ම කටයුත්තක් නැත්තන් සෞඛක කටයුත්ක් එක යන සේලුදනා තමන්ගේ අත් සම්පූර්ණයම ජීවානුහරණය කරලා අන්ඩොන්නක එතුමා නිෂ්පාධනය කරලා තිබුණමේ. නැනෝතාක්ෂණය පාවිත්්තිි කරල ඒක අත දැම්ම අත ජීවන් හරණය වෙන වතරමුණනුවත් පාච්චෙන් නෑ නමුත් එතන ඒ ීවන් හරණය නොකරොත්ඒ දුර ඇරන්නේ. ඒ ප්‍රදශනය අවසන් වෙන්න කලින්ම එතුමාට හම්බෙලා තියෙනවා මේ විශාල විදර්ශක ආයෝජයක සමඟ සාකච්ඡා කරන කොහොම දෙක ඊළං පියවට ගෙනියන්න කියලා. එතර අපි බලාපොරොත්තු වෙන ලබ අවුරුද්දේ. මේය අවරුද්ධය සහසක්න මෙම ප්‍රදර්ශනයෙන් හ හඳුනාගන්න දහ දෙනෙක්ව ලබනවුරුද්ද. එකනත තොට අපිට පුළුවන් වෙනවා රටක් හැටියට අධාන යොමුකර ගන්න මේ රටේ එවැනි විද්‍යාඥෝ ඉන්වා කියලා. දෙවැනිකාරණය තමයි මේ වට පිටාව හදා ගැනීම. දැන් මේ පසුගේ අවුරුදු දෙකතුන තුළ. අපිට තියෙනවා අප ජාතික ප්‍රදශනයක් පටන් ගත්ත සහක්න යොම් කියලා මේ අවුද්ධෙත් එක නවත් පටන් ගැනවා ඔපට්‍රභාග. මේ දේවල්ලින් අපි කරන්නේ උනන්දුව වැඩිකිීම. උගෙනනිව අපි පාසැල් මට්ට මේ මේකට නව ජීවයක් ලබා දුන්න ඇතරම අයිටයෙන් එකත් එක සමඟ අපි ලංකායි පළමිනි වතාවට මේ රියලිටි ෂෝයකක් කර මේ නවනිපැයුම් පිළිබඳ දරුවොත්ත එක්ක ඒකට මහිතන්නේ මේ වසරේ විශිටම වැඩසට හනට සම්මානය ලැබුණ මේවැයින් කරන්න උත්සහ කරන්නේ මේ තරුණ ප්‍රජාව මේකට උනන්දු කරන්න එතකොට කාරණත් දෙකක් සිද්ධ වෙනවා එකක් තමයි වටපිට පරිසරය ගොඩනගා ගැනීම දෙවනුව මේ ආයෝජකයින් උනන්දු කරගැනීමෙන් මේ නවනිර්මාණකරුවන් මුන ගැසි මුදදාහනකට අප වෙබ් අඩවයට ගියොත්තවට බලාගන්න පුළුවන්වයි. ගොඩක් අවස්ථා හදලදීල තියෙනවා නවනිපෑම් කරුවන්ට. ඒ ප හද ඔබතු පහදිි කා රග ල ල පේ පාද ප ලු මහත්මට සම ම හ ප පර ම කාර්මි තාක්ෂ ආතන හ සමද. එක් පැත්තකෙන් ගරවතර ලකන් තුමා කතාගන්න කාරනාව බගේ න පැමරන්ගේ කමසම කොම රස් ම ට ද ප ු හැක කරනාව න පත් ආාරසිම ප්‍රම කෝම අදශයන්රල් තුමනි දැන් කාර්මි තාක්ෂ ආතනයට මේ සියලු කාරනලු වෙන තවත් හොම වැදගත් වගකිීමක් පැවරනවා. රට ැනිපැම්රුව කරුව ගුගේ තාක්ෂණ ාවිතය රටේ පබතින්න යම් ගැටලුවකට තාක්ෂණය කොහොමදවායාගන්න ආහරුක්ෂතාවෙන්ට පුළන් එහමත න සමාජයේ වෙනත් අවශ්‍යතාව පෙන්ටපුළුවන් කොමද තු දත්න්නේ දැන් සමස්තයක් හැටට ගත්තොත් අන්්‍රලි ලේකමතුමා සඳහන් කළ ආකාරයට මේ මේ රජේ බලාපොරොත්තු වන ර්ථික පින්ම පැනීම සඳහා අනිවාර්යෙන්ම අපේ වගේ පරීක්ෂණ ආයතනවල සහයෝගේ අශයවා. මෙතැන්දී විශේෂයම පරේක්ෂනා අයතනයක සිටින විද්‍යාක්ජයන්ගේ සහ පරේක්ෂකයන්ගේ අවශ්‍යතාව විශාල වසේව දැනෙන අවස්ථාවක් වෙනවා. ඉතිං ඇතරම මඇත වකවානුව තුළ බැලුවම විශේෂයම මේ රජයේ අවධනය උම්ඹලා තියනවා මේ පරේක්ෂකයන්ගේ දායකත්ය උපරීමෙන් ලබා ගැනීමට මේ ආර්ථිපම පැනීම සඳහා. ඉතිං ඒ අනුවගත් තම විශාල වශයෙන් ප්‍රතිපාදන ලබාදමින්, ඒ පරීක්ෂණ ආයතනවල ඒ ශක්තිය, අවශ්‍ය වන ශක්තිය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරමින් පවතින. දිම මෙැද කාර්මි තාක්ෂනාආතන හැටියට ත්තොත් හි අ්‍යක්ෂිරනාාවවලයා විදියටට විශේෂයෙන්ම අපේ ආයතනයේ දායකත්වය ගැනතා කරන්නළ යුතුයි. ඒ ෙද ඇතනම අපි විදවූ ශේෂත්‍රවල පරයේක්ෂ සංවර්ධන කටයුතු කරන ආයතනය. එක ශේෂත්‍රයක පමණක් නෙමෙයි වෙනකුත් අනිකුත් පරේක්ෂණ අයතන ගත්තොත් විශේෂයම එක්තර අංශයකට බරවල තමයි පරේක්ෂනය නමු කාරිමි තාක්ෂ ආතන ගත්තොත් පොදේ විදව ශේත්‍රවල පයේක්ෂණතිතු කරන ආයතනය. ති මෙතැන්දි විශේෂයෙන්ම මුලිකවමි අපේ අවධානය යොමු වෙනවා අපේ දේශය සම්පත් වලට ඒගේ කකුතු කිරීම. ති මේ අගේ එකතු කිරීම තුලින් තමයි අපි බලාප්‍රයත්තුන ආර්ථික සංවර්ධනය කරගන්න පුළුවන්වාන්නේ. විශේෂයෙන්ම අපේ දේශය අමුදරව්‍ය වලට ගේ එකොතුකිරීම තුළින්. වැඩි වටනාකමක් ඇතිද්‍රවිය නිෂ්පානය කරමින් අනිකුත් ක්ෂේෂත්‍රවලට. මේවා වටනාකම ඇතුකිර තුළින් ආර්ථික සවර්නය දාර ජන ම බතු මන් උදාහන්න සහිත පහැදිිරන්න පුලුවන් ලාේ ප්‍රධහ ියෝගශය මොවද පුතුමල ජයග්‍රහණය කරමින් පවති ො තු ල පදන පර්ෂන ශෂේත්‍රන් උදාහරනය කයියට ගත්තොත්. අපි අපි දන්නවාට බොහොම ප්‍රසිද්ධයි බෝගල පතර ඒමන කහට ගහ පතල අපි ග්‍රෆයිට් කිය අමුදර වේ. පි්‍ර මිනරල් සම්පත, ඒ ආකාරයම අපි පිටට යවනවා. පමණයි ති ඇත්තටම අප අපේ ආතනය හැටියට අපි මේින් නිෂ්පාදනය කරන්න පුළුවන් ග්‍රෆීන් කියන සංයෝගය ඉතාමත් මිලාදික සංයෝගයක් ලෝකවෙලඳ පොලේ ඉතාමත් අත්‍යාවංයෝගයක් විශේෂයෙන් අධිතාක්ෂණක මෙවලම් සඳහා මේ ආශ්‍යවවා දැනට පවිච්ච කරමින්න ඉසරහට විශහල වසයෙන් මේ සංයෝගය මේ මුල්ල ද්‍රවේ ආශිතව තමයි රිෂ්පාදන සිද් වෙන්න ඉති අප ආතරයට හැක්වෙලා තියනවා. මේ වෙනකොට ඒ අගේ එකකතුකිරීම තුළින් ග්‍රෆයි් කියන අමුරිය ය භාවිච්ි කරල ග්‍රෆීන් කියන සංයෝග නිෂ්පාදනයකිරීම ට ලෝකයේ ඇතර පහුගේ කාලක මේ ග්‍රෆීන් නිිෂ්පාදනය සඳහා නොබෙල්තගේ පවා ලැබිල තියෙන ඔස්ට්‍රලයාන ජාතිකයකුට ඉතින් ඒ ආභාෂිතව ඒ පුහනිින් ලබපු අපේ විද්‍යාක්ෂනවරයක් ඒ කටයු දැන් අප ආතන තුළ කරන. මේ හර හා අපිර විහ අයිකතුකිීමක් සිද් කරන්න පුලුව. ඒකමදත්තොත් හෙම විශේෂම ආහාර්තාක්ෂණන්ේ. විශාල ප්‍රබිදීමක් අපි ඇතිකරීම පාතින විශෂම ඔදදාාහරණයක් කහයට ගත්තව මඇතිකද අපපි ඔ මේේ ගත්ත්‍රී කියන සංයෝගය අනුවන වූ බිත්තරයක් විෂ්පාදනය කළ. ඇතරම් බලාපොත්වයන අප රිරෝගී ජනතාවක් ඇතිකිරීම සඳහහාපේ දායකත්වය විශේෂෙන් අපි දන්නවා නිරෝගී ජනතාවක් කියන එක රටට සම්පතක් ඉතින් ඒ සඳහපි කටයුතු ලාපේ ආර්තාක්ෂණන්සේ මගේ මේ උදාහරනයට ගනි ොහු මඇතක සිද් ච්ච උදාහරණ ඒකම බලාපොරොත්වෙනවා මේ වනොට අප වි්පාදනය කරලා අවසන්න ඇත්තරම මේ ක්ෂණක බත්තක් අපි අපි කවුරුත් මේ. ත් කන ජාතියක් ශේෂයමතින් අපට ෂනික තිබන ගොඩක් කලාට මේ පා ආශත්‍රිත සහම පි ආශ්‍රිත නිෂ්ාරන නමුත් ඇත්තරම හෙමකක් තීරවන අපේ මේකාරය බවහුල ජීවිතය බොහොම පහසක්ය අපි ඒ නිෂ්පාදනය කල් ඇතරම අවසාය දැගේ තාක්ෂණ. පැවරම් සිදු කරම පවතින යිති මේ ආකාරයෙන් විධ වූ සංවර්ධන කටයු සඳහා අපිදායකත්වය ලබා දෙනවා ඉ තවත් උද හරණකයට ගත්වති අපි දන්න අප අපි ස්ට්‍රීට ලෑම්ස් ගෙන් පරල්ල තියන විදුලි පහන්. නිදැ උේ හැන්දැවට දැල්ලීම සඳහා අවශ්‍ය තාක්ෂණය. ස්වන්ක්‍රීව දැල්විින් සඳ අවස්තාක්ෂයයක් මෙනකොට නිෂ්පාදනය කල රයි ඇතර මොයි බලාපොත්ව වෙන ගන්දිලි තරන්ගයක් රහා මේ කටයුත්ත සිද්ධ කරන්න. ඉතින් එතකොට හවසට ගුවන් තරංගයක් අපේ ගුවන් සංස්ථාවයෙන් නිකුත් කළාම ඒ බලාපොරතින ප්‍රදේශය තුළ හෝ මේ ලංකාපුරාම වුණත් මේ විදුරිසම පහන් දල්වන්න පුළුවන්. ඒකම උදේට්‍යවෙලාවට නැවතත් ඒ වගේ විශයක් සිදකිීම තුළින්. ඒ ඒය වට වශ්‍ය තාක්ෂ පි නිෂපාදය ක ලා අවස පරක්ෂණ කටයු සිදු කරලා අවසන් ංහිතන් දුරනාාග ේද ාපි ේ හ ේ. ජු තාක්ෂ පිට ේ තකා න් නෙම්සරේ ජාදලක මත්වන වන්ට මට පහැදදිි කරන්න අධ්‍යයන ශේත්‍රය තුළ මෙට විද්‍යාතී හා සම්බ මහම සමප ටතු කන කෙනෙක් දට වි්‍යා තාක්ෂ ශේත්‍රයේ මේ පර්ශෂ ශේත්‍රය පරදන කොහොමද විශ්වවිදල පද්ද දායකවනේ හ සම්බන්ධ විශශේෂත්‍රය ඇතුළ හෙම ඇතන විශේ නිරදේශලය නොවා ගග දැන් මතුක් කිව්වා දැන් ඇත්තරම අපිට තියන ප්‍රධහනම අනිශ දෙක මයි අමාත්‍යංශ වෙන යොමුවෙන මේදියුණු තාක්ෂණය යොදාගෙන වැලිවැඩසෙන් එකන අගේ වැඩිකිරීමේ අනිත්්‍යක තමයි නව නිර්මාණ බිකිරීම ඉතා ඉතාම නිවැරදිව ඒන්නේ ඒ අනිශ දෙක තෝරාගෙන තිබෙනවා. දැම් මම විශ්වවිද්‍යාල ආචාරිවරේ කැටුවට මම මම ප්‍රවේශය ගන්න වනන් ඇත්තටම මේ දැනුමේ තියෙනව මේ අපේ සිංහ අපේ පැරණි අප අපේම ඉතිහාස ගත අපේ තියෙන ශිල්පහ ශාස්ත්‍ර කියල. දැන් ශිල්පියය පැත්තත් තියෙනවා ශාස්ත්‍රිය පැත්තත් තියෙනවා මේ දෙකම වැදගයි. අවාසනාවකට ඔබතුන්ල්ට තිනෙක් බාධගයක්නම මේ අධ්‍යාපනය පිගන්නවා අධ්‍යාපනය ගත් විශේදල අධ්‍යානය ගත්තත් පසල්ල අධ්‍යාපනය ගත්තත්. ඒ අමාත්‍යංශමගින් නයකු උත්සාහයන් දරනවා මේ තියන දැම යන සම්ප්‍රදාය කඩාගෙන යන්න මේක කඩන්ඩ ඕනි. වන මේ තුළ ඔබතුන්ල්ලාේ බලාපොත්තුවයෙන නිර්මාණ ශීලී දරුවට ඉඩකට අඩුයි. නිර්ණශිත මරනවා. එනිසා අපි ඇතනම පහකාලේ අධ්‍යමටම උත්සාය ගත්ත එක කරනම අවාසනම්ට මේ පවත්පත්වලින් මේ විශේෂ විභාග ක්‍රමය වෙනස් කරීමට. ගැම්බලට විභාගතුනයි. හිෂ්්‍යාත්වයි බාගගේ සස්සාමානි පෙල් උසස් පෙල. ඔයත් වන කේන්ද්‍ර කරත් තරගයකතමයි දරුවෝ. නිරතවෙලා ගින්න ගුරුවරුත් ක්‍රමයයක්ත් හැිලතිය ඒක ඉතින් කොහොමද මෙතුමල්ල බලාපොරත්වයන මෙතුමලට අවශ්‍ය කරන නිර්මාණශීලි දරු බිවින්. ඉතින් ඒක නිසා මාත්‍යතන අපි අපි ඒ පින්ම පි අරගන්නට ඕනි නමුත් මම මන්දන්නවා ඒ ඒ සියලු බාධක මදේ දැ මත ොරතුරටිය හොය ගත්තා මේ විද්‍යාතාක්ෂණ අමාත්‍යශය විසින් නොයකුත් පියව රාරන්තීවා දැන්ම තවයික් මකර ම පක්සේ එකකට න තු ල මතර බඩ විස්තර යක කිය ම උදධරන සහිතකවම කියන්නම් දැ ම මේ කිවන මේ ශිල්පා ශාස්ත්‍ර කියලා දැන් ශාස්ත්‍රනය කැඩින මම ත්තත් ඇබි ලෝකේ විහිේත විශිෂ්තදන ශාස්ත්‍ර මේ බුද්ධිමතක්වය සලකනවා විද්‍යාඥය වයි සලකන අයින්ස්ටයින් අයින්ස්ටයින් කියලතියෙනවා පුළුවන් තරන් දරුවන්ට සුරංගනා කතාගේ වන්න දෙන්න. සුරංගනා කතා කියවීම තව කව කතා කියවන්න 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 හෙම ඉගලති. . ඒන්නේ ඒ මොකද පේන්නේ එතුමා එතුමාගේ ජීවිත කාලය ලමා කාලේ තුළ තුමා සුරගනා ලෝකතම හිටිය ඒක ගුරුවර අබෝධවත් අවෝධර ගත් න එතුමාට වන්න තුමාට තිබන ප්‍රශ්න. එතුමා පාසෙ ගෙනගන්න දේවල් කියෙන තුමාට ප්‍රශ්න තිබුණා එන්සයි ඉතුමාගෙන සුර ෝක එතු සැරි සැරවවා ශේ විදල් ල්ල ේීම. ැති ම නිර්ණකර වශයෙන්ම ගරගන්න බෙන්ජමන් ්‍රක්ලින්න් බෙෙන්ජමෙන් ්‍රරක්ලින්න් ලති නීමේ ලස්සන් කතාව. Tell me I forget. Teach me ඇයි මේ රි remember ඉහ meඇ මට කියන්න මට ඒක අමතක වවි. මට උගන්නන්න මට සමහර විට එක මතක් වල්. හැබැයි මව සම්බන්ධ කරගන්න ක්‍රියාකාරීත්වෙන් මම ඉගන ගනිී. අන්න ඕක තමයි අපේක්. පාසල් කරම තුළ අඩුව අඩුත් ජේක ර පනට විද්‍යල පදධ ඇතුලේ යම්දායකත්වයක් ැන් වා හ බ ත ත් ඇත්තම ඇත්තම කියන්න විශදල ආචාරයවරු මේ සියල භහත මධ්‍යිය තමයි කටයුතුරන්න මේ තියන සම්පත්වල දැම් මම දන්නවා අපි අප විශිද්්‍යාලයම ආචාරිවරක් මා දන්නවා මේ මූලික අධ්‍යාපන ආයතනය නුවර ඒත් එක සම්බන්ධ වලඒගොල්ලො මේ බයෝෆිල්ම් ඕගනික් ටලස කිය එක පේටන්් අයිතිය පවවා බාගෙන තිෙනවා. ඒ ඒක මංගතන තවදුරටත් ඒක ප්‍රවර්ධනය කරන්නට දැන් ලඟදී එතුමා ස්ට්‍රලියාවේ පුහුණුවකට යනවා එතකොට එතකොට අපට පුළුවන් මේ ස්භාවික චයිවීය මේ බැක්ටීරිියාව ඒවා යොදාගෙන ඒවා යොදාගැනීවනවෙලා මේ අස්වැන්න දවුණකො දපි දන්නවා මේ දැම් ඉතුමාම කතා කලා පරිසර ද දේ තියන දියුණියක තේනුවන්න මේ දියුණම. ඉතාමත්ම පරිසර විනාශකා රිදිවුණවා. අද චීනය දැ චීනය දැන්ත පින්ම පයිු තමයි නම්ේ පින්බ පණන්නේ ලොකු පරිසර විනාශයක් කරගෙන. එසා චීනය ඉදිරි අවුරු දහය සැස්මඩිී ලොකු අධානය කොම කරනවා මේ පරිසර විනා පරි නැතික අඩු කරගෙන මේ ඇත් ඒ නිසාමත්ම ලෝක අද දැනුම අලුත් මගක යොමින් පවතිනවා. එනිසා අලුත් ශේත්‍ර දැන් දහරණයක් වශයෙන් දැ එන ජ න්ජිනීරි අලුත්තෙන් විකල්ප ලශක්ති සහ ඉත්තාමත්ම. ක ල් ද විශවදා ුරත විද්‍යාලය සීඩනි උපස ස ශ්ව විදාලකයකුතු වෙලා. පශ්චාත්පවාදී පැටසටහන ක්‍රියාත්ක වෙනවා එක සම්පූර්ණයම විකල්ප බලශක්ති පිළිබඳව. සූර්ය ශක්තිය බයෝනජී ත ජයිවශක්තිය සහ අන්න වගේ නොයෙකුත් විකල්ප බලක්ති පොයෝගි කරගන්න ඒ සඳහා අප අපි දරුවන්.

ඔ ඇතරම අපේ මූලිකම කොට්ටාසයක් තමයි අපේ මේ අතාක්ෂණනිසා අපේ දැනුම ලබාදීමේ මේ සුළු හ අධ්‍යම් පරිමාණ කර්මාන්ත. විශේෂයෙන් ගම්මට් සිදුවෙන සුළු මට්ටම කර්මාන්ත. ඒ ඒ කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය තාක්ෂණය හා. දැනම ලබාදීමගේ ක්‍රියාවල අපේ අතන තුළ දිගට සිද් වෙන විශේෂම අමාත්‍යන්ශය සතු විධාත වැඩටහන හරහ ගොඩක් මෙතාක්ෂණ දායකත්තය අප ගමට ලබාදනවා. මෙතන්ද ඇත්තටම අපේ අතනත් සම්ග කෙලිම සබන්ධයන පුලුවන් මේ ව්‍යපාරික ප්‍රජාවට මේ වගේ අලුත් ව්‍යපාරය පටන්ගැීමට අව කෙනෙකුට අපේ අතෙ සග කෙලිම සබන්ධයන්න පුළුව. එහම ැත්තං තමන්ගේ ප්‍රදේශයේ විද්‍යාහ තාක්ෂණ නිලධාරි කෙනෙක් අපේ මාත්‍යන්ශය යටතේ ඉන්න විද්‍යාතාක්ෂණ නිල්ධරිතුමා හෝතුමේ හම්බෙලා ඔහුගේ අවස්ථාව ඔුන් ඉදිරිපත් කරන්න පුළුවන් ඒයි අවශ්‍ය. පරිසරේ අවශ්‍ය තාක්ෂණ දැනම ලබාදීමට අවශ්‍ය කටයුතු සිදදු කරනවා. ඉතිං අපි නිරන්තරයෙන් විද වූ පුහුණන් වැඩ සටහන් පවත්වනවා. ඒවා පත්තරවල දැන්වම් පල කරනවා. ඒවට සහාග වෙලා ඒ අවශ්‍ය දැනම ලබාගන්න පුළුව. ඉතින් ඒක්කම තමන් කරගෙන ය ව්‍යාපාරයක. යමක්ෂ අගේ වැඩිකිරීමේ අවස්ථාවයක් තියවන මොනයම්ම ක්‍රමයකින් හෝ ඒ සඳහා වශදායකත්තර් ලබා දෙනවා ඉතින් ඒ සඳහා පායතනයට සම්බන්ධ වෙලා ඒ තමන්ගේෙ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය හෝ නිෂ්පාදනය යම්යම් වැඩදිවුණු කිරම් සිදු කරගනින් සඳහත් අප අපආයතන විද්‍යාක්ෂය ස පරක්ෂය ඒ ශ දායතය ලබදෙන. ඉතින් මේ ආකාරයෙන් විධූශේෂත්‍ර, විශේෂයෙන්ම ආර්තාක්ෂණන්සය ස්භාවිකරසායනක විද්‍යාංශය ඒම ්‍රවිතාක්ෂණන්සය එකම පරිසරය. පරිසර සම්බන්ධ කර්මාන්තකරුවන්ගේ පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය වන දැනුම. සහයේ අවශ්‍ය වන තාක්ෂයි ලබාදය සුදි ප සුනජ මෙැතුම ද න නි පැෑම් කරුවන් කොම්සම කියන කාරන හට ගිල හන්ට කමති රටේ. අලුත් දෙයක්ස්වායාගන් සහල්ට ලෝකට මුදකයටට පුළුවන් ප අපට අලුද්‍යයක්කවෙට පුළුවන් මේ දේවල් සොයාගන්න තරුණයෙකුට තරුණයකර ගත්තර්ශි විද්‍යාර්තියකුට ශිෂ්‍යයකුට අතදෙන්ට ඒ ඔසේ ඔහුගේ නි්පාදනය දැවන්ත මහාපරිමණ කරමාන්තයක් කර ගෙනියීමට පුළුවන් වටා පිටාව කොහොම දෙ ප්‍රාගක තලෙක්කසල තියෙන මෙහිදී වැදගත්ම දෙෙනද තමයි නව නිර්මාණයක් ගත්තයින් පස්සේ ඒ නිර්මාණය පළවෙනයම අපි හිතන්න වෙනවා මේක මේ ආර්ථික මෙය වටනකමක් තියෙනවද කියලා. දැන් මංපුංච උදාහනයක් ම අර ගන්න දැන් අරම කිව්වා ජිනිවට අනිත් නිෂ්පාදනය තමයි. මේ යුරිනල්ස් අපේ තියනෙ කැසිකිලිවල තියන බඳන. එතරේ බඳුනට යම් කිසි කෙනෙක් මුත්‍රා කන්නකට මුත්ත්‍රාවල ඔහුගේ මදුමේයට බලපාන. යම් කි සාධක යවා කියලා දැනගත්තොත් ඒක කිසිම් විද්‍යුත් පනිවිඩියක් නිකුත් වෙනවා. නැම් නිර්මාණ දෙක ගත්තහම මේක ඉතාම බහුටි චමත්කාජනක නිෂ්පාදනය. නමුත් අපිට පේන එක පාරටම වඩා වෙළඳ පොල වටාගමක් තේනරට කලින්කිව නිෂපාදනයට දරගතයි පලවිනිදේ. දෙවනුව අපිට අවශවෙනවා මේ අයට මේ නිෂ්පාදනයේදී කාරර්ණ තුනක් තාක්ෂණය වෙළඳපොල ල යෑමට අවශ්‍යි දැනුම තුංගනි කාරණය තමයි මේ ප්‍රාග්ධනය ප්‍රාග්ධනය හයා ගැනීමේදත් තාක්ෂණහා ගැනීමදත් තාක්ෂණයවා ගැනීම ගොඩක් කලාවට අපේ නවක්මාන කරවම යොමුකොව තාක්ෂ පර්ේෂණ අයතනයට විශවවිද්‍යාලවට නොර්ඩා අතන ඒ යතනට වන මොක හර ඒ කොන්ට යම් කිසි අදහ සක්තිය මු මේ කොම ගු ර ප ශ. දෙවනුව අපි විශා වශයෙන් දැන් උත්සාහ කර වැඩපිළව ගොඩක් ආරම්භ කර මුදානකට ශ්‍රී ලංකා නනි පොයම්රුවන් ශ්‍රී ලංකා අලවිකරණා යතනයයක් සමඟ. කොහොමද මේ අයට මේ වානිජ දැනුම ව්‍යාපාරික දැනුම ලබා දෙන්නේ. එතරු මෙන්න විදිහට අරමුදල් ලබා ගැනීම සඳහා ආයෝජකයවෙතරත් දැනුම ලාගැනීම ව්‍යාරික පරිච ලබාගැනීම සහ ශ්‍ර ලංකා අිවිකාරණ යතනය වගේ ආත කෙහි. ඉද්‍යහා තාක්ෂණය ලබා ගැනීමටයි්‍ය අ අතනය නර්ඩා ඇතනේ ස විශ්වවිද්‍යාර වලටත් යොමුකිරීම. ඉතාම සංවිධාමක වැඩිපිළියවෙලා පි දැන්ට පිහිටල තින ්‍රර්ශන පර්ශෂ නමත ශාත කලකන්තුබේ මදයිදරද මඇතුබනනි මේ අභෝග පහලමට්ටමට කෙනියට ගමට කෙනියට එහෙමද ගමේ නැතිනටක් නගරෙන් එහාඉන්න තාක්ෂණ පර්යේෂණ ශෂත්‍රයට කැමරත් දක්වන කෙනෙ හට ඔව තට හ සබන් දුකනේ කාරනත්ම ැමති ිනිිත්තු දක් විත කාලයක්ක්තුල පහැදි වාන. ඔරහිත ඇතරම මේ අපි උසස් තාක්ෂණ පිළිබඳ කරන දෙවල් අපිට කියන්න බැරි වුණා කාලය පිළිඳ ප්‍රශ්ටිනිසා. අපි තාක්ෂණය අප අමාත්‍යංශය යටතේ සහ අනෙකුත් අමාත්‍යංශවල තිබෙන පරේෂණ ආයතන හරහා සිදුකෙරෙන නව නබිහිවර නව තාක්ෂණය නිර්මාණය වන නව දැනුම මේක ගමට අරගෙන ගිහිල් පොළොවේ පැලවුන් නැත්තන් මේ කරන කිසිම පරේෂණයකින් රට දායකතවයක් ලැබෙන නෑ. ති ඒනිසා විශේෂයමිේ අදක්ෂණ ලාාතුමකිවගේ කාර්මික තාක්ෂණාති නොඩ්ධායතනය අපේ ආතසීකලාක් කා අයතනය. වගේ පරේෂණ අයතන මගින් ඇ I මෝලික්ද යතන මේක පිරිස වි්‍යක්ෂාන් පිරිස බිත්තුවතුන් පිරිස එක්තුල ඇකමේ පරේෂණය අවසානයේදී ගමට අරගෙන ගිහිල් බිම්මට්ටමට අරගෙන ගිහිල්ල මේ නව නිර්මාණිම නව දැනුම තුළ. ොම මේ රට කිසියම් නව ව්‍යාපාරයක් බිහි වන්න. මේ කොහොමද වානජ කරට ලක් කල්ල මේ රට ආර්ථක වශය සහ මිනිස්සුන්ගේ ජීවිතවලට කිසියම් අලෝකයක් එ විදිහට ප්‍රායෝගි කතලේ මේ පළලරන්නේ කොහොමද කියෙක සිදරන්න. අපේඒ ආර්මික තාක්ෂණ ආයතනය ඇතුළු ආයර්තනවල වැඩපිළ ලක්ති නේවාගේම අපි ගමට තාක්ෂණය අරගෙන යන ගම්දොර දහසකංකුර සහක් කියන තේමාාවෙන්ට ක්‍රාමකන විදාත වැදසටහන. මේ විදාත වැඩසරන්න හර අප මේරටේ ගම්දනාව සිසාරා. ප්‍රදේශලයකම් කොට්ටස දෙසය හැටපහක්රටට අසුවක් පාදදිශලක කොටා සාපරන වන විදර අපි විදාහමධ්‍යස්ථා තිබෙනවා. ඒවාහරහාමේ ජනතාවට ඒවගේ බියබසායකයන්ට යගම මේ මතු පරපුරට මේ තාක්ෂණ දැනු මාරගෙන ය අපි ව්‍යාපාරයක් තිබෙනවා ඉති ඒක ඉතාම සාර්කයිෙල තමයිි ට රම මට ිය ක්ෂණ පර්ේෂන විද්‍යා තාක්ෂ ාවිත හම්ම සාකච්ක්ක ලැිකවරන ස්තුතිය චර ර පෙම ම මඇතුමට වදර ැත්තුමට තු ට. ග සිදත වන යින්න පත පල සි ද ටම අපේ සමගෙන් අදහත්තුනි පැවසන් කන්න සබදාසක් පාතන කරම යි.